කිව්වත් වගේ විරාමයෙන් පස්සෙ හමු වුණා. ඒ වගේම තමයි ඔබට සදහන් කරා වගේම එතුමනුත් සූදානම්. අපි පිළිසොදරත් සූදානම්. අපි ආයුබෝවන් සුබ උදෑසනක් කියමින් පිළිගන්න කැමති සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සෙනරත්න මැතිතුමන්ව මේ සාකච්ඡාව මම කැමති ඔබතුමන් එක්ක ආරම්භ කරන්න. දැන් ජනාධිපතිවරණයේ තිබ්බා, මහමැතිවරණයේ තිබ්බා, ජනතාව තමන්ගේ කැමැත්ත මොකද්ද කියන එක ප්‍රකාශ කළා. නව රාජ්‍යයක් පිහිටුවගෙන ඇමති මණ්ඩල පත් කරගෙන මේ කටයුතු කෙරෙමින් යන වකවානුව ඔබට දැනෙන ආකාරයට මේ වෙලාවේ රටේ ජනතාව ප්‍රමුඛවම බලාපොරොත්තු වෙන කාරණා ඔබ හඳුනාගත්තුව මොනවද රජේ? ඕනෑම වෙලාවක රටේ ජනතාවගේ මූලික බලාපොරොත්තුව තමයි තමන්ගේ ජීවන බර අඩු කර ගැනීම. ඒක තමයි මූලිකම බලාපොරොත්තුව. එතකොට දැන් මේ රජයේ බලයට පැමිණිලා නොයෙකුත් පොරොන්දු දීලා ඒ ජීවන බර අඩු වෙලා තියෙනවද? ඒක තවත් වැඩි වෙලා තිබෙනවද කියන එක තමයි ඇත්ත කතාව ජනතාවට තේරෙන්නේ. එදිනෙදාත් ජීවත් වෙන. ඉතින් මේ වෙනකොට ගැසට් මගින්ම බදු වැඩි කරලා බදු ප්‍රමාණවල විශාල වශයෙන් වැඩි කරලා ඒ ජීවන වියදම ජනතාවගේ ජීවන බර වැඩි වෙමින් තිබෙනවා. දැන් පෞගිය ගැසට් නිවේශනයේ තියෙනවා කෙලින්ම 7 කිලෝ එක රුපියල් 50කට තිබුණ බද්ද 100 කරලා තියෙනවා. වියලි මිරිස් වල තිබුණ රුපියල් 25 බද්ද 100 කරලා තියෙනවා. මේ වගේ ගණනාවකම බදු වැඩි කරලා තියෙන ඒ බදු ප්‍රමාණවල ඇතියට මිනිසුන්ට ඒවා දුප්පත් මිනිහෙකුට ඒ ආහාර ද්‍රව්‍ය ගැනීමේ අපහසුවක් ඉස්සරහට සිදු වෙනවා. ඒ නිසා ඉතාමත්ම නරක තත්ත්වයක් රටේ ආර්ථික තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන විත්තිය විතරක් තේරෙනවා. ඒක පොදු ජනතාවට තේරෙනට තව ටික තව කාලයක් යාවි. ඔබතුමා මේ ජනතාවගේ අපේක්ෂාව කියන්නේ මේ රජයෙන් අලුත් රජයක් පත් කරගෙන ජනතාව ප්‍රමුඛවම අපේක්ෂා කළේ ජීවන බර සැහැල්ලු කර ගැනීම කියලා සඳහන් කරපු නිසා මම මේ ප්‍රශ්නය අහන්නේ. ඕක ජනාධිපතිවරණයට පෙරත් ජනාධිපතිවරණයෙන් පසුත් විශේෂයෙන් මේ රජයේ පැත්තට චෝදනා එල්ලවුණු කාරණාවක් ඔබතුමාලත් වේදිකාවන්වල මාධ්‍ය සාකච්ඡාවල මේ ගැන සෑහෙන අවධාරණය කරා. ජනතාවත් සෑහෙන පීඩා විඳි බව පෙවුණා. මේ ගණන් මිනුම් හැම දෙකම වැඩි වීමත් එක්ක. හැබැයි ඒත් ඇයි ජනතාව එහෙමනම් ඒ කොටසම පත් කරගත්තේ? ඒක සාමාන්‍යයෙන් පළවෙනි මැතිවරණය පරාජය වුණාට පස්සේ දෙවැනි මැතිවරණයේ ප්‍රතිඵල මේකයි. මොකද දෙවැනි මැතිවරණයේ මහා මැතිවරණයේදී බලන්න ඒගොල්ලන්ට ලැබුණ පොහොට්ටුවට ලැබුණ ඡන්ද එකක්වත් වැඩි විල නැහැ. ඒගොල්ලන්ගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂයකින් අඩු වෙලා තියෙනවා. නමුත් ඇත්ත කතාව මොකද්ද? අපේ ඡන්ද 120 ගාණක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා නැහැ ඡන්ද මධ්‍යස්ථානයට. ඒ මොකද නොගියේ? එකක් තමයි ඔවුන් හිතනවා දැන් ජනාධිපතිවරණේ පරාදයි, ඔය ප්‍රතිඵලම තමයි මෙහාට එන්නේ, ඒකින්ද වැඩක් නැහැ අපි ගිහිල්ලා ඡන්ද දාන එක. දෙක, අපේ එක්සත් ජාතික පක්ෂය කෑලි දෙකකට කැඩිලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා එක්සත් ජාතික පක්ෂයලත් විශාල ඡන්ද සංඛ්‍යාවක් හම්බුවේ. එතකොට දෙකට කැඩෙනවා විපක්ෂය. එතකොට තේරුමක් නැහැ මේකට යන එක කියලා. මෙන්න මේ කරුණු දෙක උඩ ඔවුන් ඡන්ද මධ්‍යස්ථානට ගියේ නැහැ. මොකද ඇති වුණ විශ්වාස භංගත්වය නිසා. ඒ නිසා අන්න ඒක තමයි වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට මේ සැරේ තියෙන මේක. ඒ නිසා ওই දෙකක් නෙවෙයි ඡන්ද ප්‍රතිඵල එකක්. එතකොට ජනාධිපතිවරණයේදී ඇති වුණ ප්‍රතිඵල දැන් 2002 අපි ආණ්ඩු බලය අරගෙන අපි පළාත් පාලන මැතිවරණ ඒ විදිහටම දැම්මාම පළාත් පාලන මැතිනේ මුළු ලංකාවෙම අපි ජයග්‍රහණය කරා. ඒක ඉතා කීප තැනක ඇරෙනට ඕනම වෙලාවක එහෙම තමයි. මුල් ප්‍රධාන මැතිවරණය පරාද වුණාට පස්සේ දෙවැනි මැතිවරණයේදී මේ තත්ත්වෙම තමයි හැමදාම සිදුවෙලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ නැහැ ඉතුරු මැතිවරණ ඒ විදිහටම ඒ මැතිවරණ ප්‍රතිඵල යනවා කියලා. ඊට පස්සේ තමයි ඔය මැතිවරණ ප්‍රතිඵල තව අවුරුද්දක් හමාරක් යනකොට තමයි ඔන්න වෙනස් වෙන්නට පටන් අරගන්නේ. දැන් ඕක පහුගිය පළාත් පාලන මැතිවරණයේදී තමයි මේ මතුවීම වෙන්නේ. පොහොට්ටු පොදු ජන පෙරමුණ මතුවීම වෙන්නේ. ඊට පස්සේ ඒක ජනාධිපතිවරණයටත් එනවා. ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයටත් එනවා. අපිට මතකයි ඔබතුමන්ලා ඒ කාලේ කිව්වෙත් ඔය කතාවම මේදී මෙහෙම මතු වුණාට ඉදිරියේදී ඕක වෙනස් වෙන්න පුළුවන් කියලා. හැබැයි උනේ ඒක නෙමෙයි කියලා පැත්ත. ඒතකොට කොහොමද ඉදිරිය ගැන එහෙම මේ පුරෝකථනයක් කරන්නේ? නෑ එතෙන්දී උනේ 2015 තියන්න තිව්වනම් ඔය මැතිවරණ ඔය එතකොට අපේ ජයග්‍රහණයත් එක්කම ඒ ජයග්‍රහණය ඔක්කොම ඒ විදිහටම එනවා. ඒක බැරි වුණේ මොකද දවස් 100 වැඩසටහන කරන්නට සිදු වුණා අපිට. අපි දුන පොරොන්දුව නිසා. ඒක ඉවර කළා. ඒ විතරක් නෙවෙයි එතෙන්දී පළාත් සභාව පැවැත්වීමේ නොහැකියාව අපිට ආවා. අපි පැවැත්වුවේ නෑ.
ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක ඉක්මනට ඒක පැවැත්වුවා නම් එතන ඉඳලා ජයග්‍රහණ ලබා ගන්නට තිබුණා. පළාත් පාලන මැතිවරණයත් ඉතා ඉක්මනින් දැම්මා නම් ඒක කරන්න. නමුත් ඒස් කරන්නේ නැතුව 2018 වෙනකන් දීර්ඝ කාලයක් 2015 ඉඳලා 18 කියන්නේ අවුරුදු 3ක් යනකොට. එතකොට මේ தත්ත්වය වෙනස් වෙලා රජය පිළිමන් තියෙන ජනප්‍රියතාවය අඩු වෙමින් තියෙන මොහොතක තමයි 2018 තිබුණේ. ඒකම තමයි එතකොට 2018 මැතිවරණයේදී අපි පරාජය වීම තුළ මිනිසුන් දැනගත්තා මේ ආණ්ඩුවට ඉදිරියක් නැහැ. ඒක තමයි ප්‍රතිනිර්මාණය වුණේ මේ ඊට පසු පැවැත්වුණු ජනාධිපතිවරණ මහා මැතිවරණ මේ සියල්ලට. දැන් වඩා අවධානයට යොමු වෙන කාරණාවක් මේ දවස්වල රාජ්‍ය සනාත මැතිතුමනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ. ඒ ගැන විවිධ කාරණා දැන් අදවස පත්‍රවලත් තියෙනවා. උපාගමැතිකමක් එනවා කියලා ජීල් පිරිස්පත්තුමා ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා තියම් තැනක සඳහන් වෙලා තියෙනකට මේ ජනාධිපති කමිටු ඉල්ලන්න පුළුවන් පත් වෙන්න පුළුවන් වයස 35 32ට ගේනවා කියලා තියෙනවා. විත්‍ර කුරවැසුභාවය පිළිබඳ කාරණාවක් මෙතන සඳහන් වෙනවා. මේ ආදී ඒ අතරේ හැබැයි තොරතුරු දැන ගැනීම වැනි කාරණා ඉවත් කරන්නේ නැහැ කියන එකත් පොරොන්දුවක් දීලා තියෙනවා ආණ්ඩුව පැත්තේ. ඔබ දකින ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය කොහොම සිද්ධ වෙන්නට ඕන එකක්ද? නැහැ 19 සංශෝධනයේ තියෙන වැරදි මොනවද තියෙන්නේ? 19 සංශෝධනයට කවුරුද විරුද්ධ උනේ? සරත් වීරසේකර ඇරෙන්නට ඔය පාර්ලිමේන්තුවේ හිටිය 200 අනිත් ඉතුරු මුළු පාර්ලිමේන්තුවේ ඒකමතිකව පස් සම්මත කරගත්ත ව්‍යවස්ථාවක් තමයි මේක. 78 ව්‍යවස්ථාව වගේවත් නෙවෙයි. ඒවට විරුද්ධ වුණා කට්ටිය. හැමදාම 72 ව්‍යවස්ථාව ගැන. දැන් මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සියලුම දෙනා එකඟත්වයෙන් කතා කරලා ඒ කට්ටියගේ සංශෝධන ගෙනහැල්ලා ඒ සංශෝධන එකඟතාවය පළ කරමින් ගෙන ආපු මේ ව්‍යවස්ථාවක්. ඒකින් දැන්නේ මහරෑ 11:45 විතර වෙනකම් මේ විවාදය ගියා. මොකද විපක්ෂයෙන් ගේන බොහෝ කරුණු වලට එකඟතාවය පළ කරමින් අපි 3-2 බලයක් ලබා ගැනීම සඳහා කේවල් කරමින් තමයි මේක දුන්නේ. ඒතකොට ඒගොල්ලොත් මේකට සහභාගී වුණා මුළු මහත් විපක්ෂයම. කළා ඒගොල්ලන්ගෙත් එකඟතාවයේ උඩ තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා එකඟ වූ කරුණු තමයි 19 සංශෝධනයේ තියෙන්නේ. දැන් කොහොමද ඒවා වෙනස් වෙන්නේ? ඇයි එහෙනම් එදා ඒකට විරුද්ධ වුනේ නැත්තේ? දැන් ද්විත්ත පුරවැසි භාවය. මොකද ද්විත්ත පුරවැසි භාවය කියන්නේ රටවල් දෙකක කකුල් දෙක තියාගෙන ඉන්න පුරවැසියෙක්. එයාට බැරිද අර රටේ පුරවැසි භාවය ඉවත් කරගන්න? ඇයි ඉවත් කරගන්නේ නැත්තේ? මේ රටේ දේශපාලනය කරන්න නම් මේ රටේ දේශපාලන තනතුරු ඇති කරගන්න නම් ඇමතිකම් ජනාධිපතිකම් අගමැතිකම් ගන්න නම් ඇයි අනිත් රටේ තියෙන පුරවැසිභාවය ඉවත් කරගන්නට බැරි? කළා ශ්‍රී ලාංකිකයෙක් අංග සම්පූර්ණ ශ්‍රී ලාංකිකයෙකු වෙන්න බැරි මොකද්ද? ඉතින් ඒකනේ මේ ව්‍යවස්ථාවේ තියෙන වෙන මොකද්ද තියෙන වැරද්ද? දැන් මේ කියන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන වෙන රටක පුරවැසිභාවයක් තියාගෙන මේ රටේත් පුරවැසියෙක් වෙලා ඒ කියන්නේ බාගෙට පුරවැසියෙකුට තමයි මේ තනතුරු දෙන්න හදන්නේ. දෙවෙනි එක අවුරුදු 32 අවුරුදු මේ වේක තියෙනයි. එතකොට ඇයි මේවා දාලා තියෙන්නේ? මේක දාලා තියෙන්නේ පරිණත දේශපාලඥයෙක් මේ රටේ ජනාධිපති වීම සඳහා. ජනාධිපති කමට මේක තියෙන්නේ. ඒ කියන්නේ පරිණත පුද්ගලයෙක්ට දෙන්න. Tamanට ඩිසිසේ එක එක්කෙනාව ගෙනහැල්ලා කවුරු හරි තරුණෙක්ව දාලා ජනාධිපති කමට දාලා රට විනාශ කරන්න නැතුව දේශපාලන පරිණත භාවයේ තියුණම 32 වගේ වයසක්. ඒක මහා විශාල වයසකුත් නෙවෙයි. ඇත්තටම ලෝකේ කවුරුවක්වත් ජනාධිපති වෙලා නැහැ. 30 ගණන් වලින් 40 ගණන් වලින් තමයි වෙලා තියෙන්නේ රටක නායකත්වයක් වීමට. ලෝකේ වෙනත් රටවල? ඔව්. ලෝකේ රටවල මේ වෙලාවේ ඉන්න ප්‍රංශ ජනාධිපතිවරයා එච්චරයිනේ. දැන් ප්‍රංශ ජනාධිපතිවරයා පත් කරගෙන දැන් පෞගේ කාලේ මුළු ප්‍රංශයේ හැමතැනම කැරලි ඇති වුණේ කොහොමද? ඉතින් ඒ විදිහට තමයි. ඒක තමයි එකම සිද්ධිය. නමුත් මුළු ලෝකෙම හිතුවන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකක් පක්ෂ නැහැ. දැන් ওই සමහරු කියනවානේ දේශපාලනයෙන් තොරව මිනිහෙක්ව පත් කරන්න කියලා. ඔය පත් කරානේ මැක්‍රන්. මැක්‍රන්ව පත් කළා පෞගිය කාලේ වෙනකොට මුළු පැරිසියේ වීදි ගානේ මිනිස්සු පාට බැස්සනේ මේ ඒ ආණ්ඩුවට විරුද්ධව. ඒ මොකද ඒක දැන් එතුමාගේත් කියන්නේ එතුමාගේ භාර්යාව අවුරුදු 60 ගානයි. එයාගේ උපදෙස් පිට තමයි ඔහු ආණ්ඩු කරන්න කියලා කියන්නේ. මොකද ඒකට තව එක්කෙනෙක් උපදෙස් ගන්න වෙලා තියෙන්නේ මොකද භාර්යාවගෙන්. ඒ මොකද තමන් පරිණත නැති නිසා. ඉතින් ඒකම තමයි අපි ව්‍යස්තාවෙන් කියන්නේ මේක පරිණත භාවයක් ඇති වෙන්න තමයි මේ ඔය වයස් සීමාව දාලා තියෙන්නේ. මට ගැටලුවක් ආවා මේ කැඩිච්ච වයසක් මොකද කියන එක පිළිබඳව. 35 කෙනා අපිත් දන්නවා සාමාන්‍යයෙන් තරුණ විය ඉක්මවලා මැදි වියට පා තැබීම 35න් පස්සේ සිද්ධ වෙනවා කියන එක පිළිගන්නා තත්ත්වය රටේ මේ වෙනකොට. හැබැයි ඉතින් එක්සත් ජාතික සංවිධානයේ දැන් මේ අලුත් වර්ගීකරණයේ හැටියට නම් ඒ බොහොම ලාබාල වයසක්. තරුණ වෙන්නේ ඔබතුමන්ලත් ඉන්නේ තරුණ විය එහෙම ගත්තොත් එහෙම. ඉතින් මේ ඇයි මේ කැඩිච්ච වයසක් ගේන්නේ එහෙමනම්?
නෑ කැඩිච්ච වයසක් කියලා නෑ මම දන්නේ හරියට මේ ඒ 32 කියන එක කොහොමද ඒකට තියෙන විද්‍යාත්මකම අගය කොහොමද බාරගත්තේ කියන එක. නමුත් මතක තියාගන්න දැන් ඇත්තටම මේ තරුණ විය කියන එක නැවත අර්ථකථන වෙනවා සෞඛ්‍ය අනුව දැන් දැන් මේ රටේ ඇත්තටම විශ්‍රාමික වයස 55 60 වවා ගත්තේ මේ රටේ ආයු කාලය අවුරුදු 60 ගණන් තියෙන කාලේ. දැන් අත ඇත්තටම අපේ මිනිහෙකුගේ මේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියන එක. ඒ කියන්නේ ජීවිත කාලය සාමාන්‍යයෙන් ගිහිලා තියෙනවා කාන්තාවන්ට 82 කුත් පිරිමින්ට අවුරුදු 78ක්. ඉතින් එතකොට ඒ එහෙම ආයු කාලය දීර්ඝ වෙනකොට තමන්ගේ තරුණ වියත් දීර්ඝ වෙනවා. ඉතින් එතකොට ඉතින් ඒකින්ද තමයි එහෙම එච්චර කාලයක් ජීවත් වෙන මිනිසෙකු ඉන්න සමාජයක මේ තරම් ලාබාලාය රටක ජනනායකයෙක් වෙන්න ජනාධිපති ධූරයටපත් වීමට යම්කිසි සීමාවක් තිබිය යුතුයි. මට හැබැයි ඒක ඇතුලේ මෙහෙම කාරණාවක් මතුවෙනවා දැන් ඔය වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳවත් සෑහෙන එල්ල වෙච්ච මේ මේ ඒක චෝදනාත්මක කියන්න බෑ මේ මේ විවේචනයක් තමයි අම්මා කරගෙන දේශපාලනය ගැන නොදත් කෙනෙක් මේ මේ රටේ ජනාධිපති පදවියට පත් හැබැයි ජනතාව ඒ ඒ ජනාධිපතිවරයාට තේ රජයක් පිටුවා ගන්න අතිවිශාල බහුතරයක බලයක් ලබා දෙනවා ඒකට ජනතාවේ අනුමත කළ ස්වරූපයක් දක්ින්න තිබෙනවා ඒත් එහෙම පසුබිමක තරුණ නායකත්වයක් ඔබ ඇයි ප්‍රතික්ෂේප කරන්නේ කියන එක ඒක ජනතාව සමහරට පිළිගන්න ජනාධිපතිට පුළුවන් ඕන වාරයක් තරඟ කරන්න. හැබැයි ලෝකයේ සම්මත ක්‍රියාපටිපාටියේ තමයි දෙවරයි ජනාධිපති ධූරයකට තියෙන්න ඕනේ කියලා. දැන් අපි ඒක තමයි 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවේ. ඒ ලෝක සම්මත ක්‍රමය විධික්‍රමය. එතකොට දෙවරයි කෙනෙකුට තියෙන්න ඕනේ. ඉතින් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇයි දෙවරක් කියන්නේ මහජනයා කැමති නම් තුන්වෙනි වරකට ඇයි මේ එයාට ඉඩ දෙන්නේ නැත්තේ? මහජනයා කැමති නම් හතරවෙනි වරටත් ඔහුට ඇයි අකමැති වෙන්නේ? නමුත් ලෝකෙම ඒකට අකමැති වෙනවා. අකමැති වෙන්නේ මොකද? ඒ සීමා දාන්නේ එහෙම ආවොත් ඍෂිසේ ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට ගමන් කිරීමේ ඇති වෙලා තියෙනවානේ. මුළු ලෝකෙම පිළිගත් එකක් තමයි පුටින් ජනාධිපතිවරයා. මම බොහොම කැමති පුද්ගලෙක් දේශපාලන වශයෙන්. මොකද ඔහු අර කඩාගෙන වැටෙන සෝවියට් දේශයේ අඩු ගානේ රුසියාව ඉතාමත්ම ශක්තිමත් දේශයක් බවට අනිත් එක ඇමරිකාවත් එක්ක මුහුණට මුහුණලා තරඟ කිරීමේ හැකියා තත්වයක් එක්ක තත්වයකට පත් කරා. නමුත් ඔහුගේ රාජ්‍ය ක්‍රමය තුළ ඉතාමත්ම අන්තනෝමතික විදිහට රාජ්‍ය තන්ත්‍රය මෙහෙවීමේ ඒ චෝදනාව ඔහුට තියෙනවා. හොඳයි, දැන් ඔය කාරණා එක්ක දැන් අපි අර මිට කලින් අවධානය යොමු කරපු මේ ව්‍යවස්ථා සංශෝධනය කියන කාරණාවේදී ඔබේ විග්‍රහ කළ ආකාරයට පේන්නේ ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය මොකක්ද? ඒ කියන්නේ මොකක්ද මේකේ නුසුදුසු තැන් මොනවද? ඇයි සංශෝධනය විය යුතුයි කියන ප්‍රශ්න පහනවනේ. එතකොට මේ පත්විච්ච රජය මැතිවරණයට පෙර දීපු පොරොන්දු අතරේ අපිට දකින්න ලැබුණ පොරොන්දුක් විදිහට වඩා කරන්න යන දේවල් අතරේ ව්‍යවස්ථා සංශෝධනයකට යනවා කියන එක පෙරාතුම කිව්වා. නොකිය නෙමෙයි මේක කරන්නේ. ඒට මේ රටේ මහා සංඝ රත්නයේ මහා ජනතාව එක හෙළාම අනුමැතියක් දීලා මේ රජය පත් කරගෙන තියෙන. ඉතින් එහෙම තැනක එතකොට ජන විඥානය තේරුම් නොගැනීමක් ඔබතුමාලාගේ තියෙන කියලා මට ප්‍රශ්නයක් එනවා. දැන් ওই වගේම අපි පොරොන්දුනානේ 2014 දී මේ වගේම ව්‍යවස්ථා සංශෝධනයක් අපි ගේනවා. මෙන්න මේ කරුණු අපි අඩු ගානේ කිව්වා. මෙන්න මේ කරුණු අපි ඒකෙදි අයින් කරනවා. විධායක ජනාධිපතිවරයාට තියෙන අනිසි බලතල ඉවත් කරලා ඒක පාර්ලිමේන්තුවට ඒ බලතල ගේනවා. මේ වගේ අපි කරුණු ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි ස්වාධීන කරනවා අපි රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ, අධිකරණයේ, මැතිවරණ මේ සියල්ලම ස්වාධීන කරන අලුත් ව්‍යවස්ථාවක් අපි ගේනවා. එතකොට ඉතින් ඒකට තමයි එදා අනුමැතිය දුන්නේ. ඉතින් එදා දුන්නා නම් අනුමැතිය දැන් ඒක 2014 දී ජනතාව දුන්න අනුමැතිය වෙන් අස් කළා නෑනේ. එතකොට ජනතාවට මේ සැරේ ව්‍යවස්ථා සංශෝධනය ගේනවයි කිව්වට කිව්වේ නෑනේ මෙන්න මේවයි අපි වෙනස් කරන්න කියලා. එහෙම කිව්වේ නෑනේ. කිව්වද ස්වාධීන කොමිෂන් සභාව ගැන කිව්වද? එහෙම නැත්නම් විධායක බලතල ගැන කිව්වද? හරියට ඒ ගැන කතා වුණා නේද? අගමැති සහ ජනාධිපති අතර බලතල බෙදියාම පිළිබඳව ඔබේ පාලන සමයේදී අර්බුදයක් ඇති වුණා මේ පිළිබඳව. නෑ, මේ අර්බුදේ ඊට ඉස්සෙල්ලා ඇති වුණ නැද්ද? චන්ද්‍රිකා කුමාරතුංගත් එතකොට අපිත් ආණ්ඩුව කරනකොට 2002 දී ඇති වුණානේ අර්බුද. ඒ අර්බුද ඇති වුණේ මොකද? පක්ෂ දෙකක හින්දා. දැන් මේ සැරෙත් ඇති වුණේ පක්ෂ දෙකක හින්දා මිසක් ව්‍යවස්ථාවේ හින්දා නෙවෙයි.
එතකොට ඒ ජනාධිපතිවරයානේ මුළු මුළු සම්පූර්ණ ධෛර්යය පාවිච්චි කරේ 19 වෙනි සංශෝධනය ගේන්න. කියලා එයා එතකොට දන්නවනේ. එතකොට එයා ඇවිල්ලා මේ මේ අපේ කවුද සෝවිත හාමුදුරන්ගේ මේ 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 අපවත් වුණ වෙලාවේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට පොරොන්දුනානේ මුළු විධායක ක්‍රමයම අහෝසි කරනවා කියලා. විධායක ක්‍රමය අහෝසි කරන්නට හිත හදාගත්ත මිනිසයාට විධායක ඒ බලතල අඩු වුණයි කියලා කොහොමද කේන්ද්‍රිකාන්නේ? පස්සේ කාලෙක යත් කිව්ව 19 වෙනි එක හින්දා තමයි යාගේ බලතල අඩු වුණේ. ඉතින් බලතල අඩු කරන්න තමයි එදා පොරොන්දු වුණේ. බලතල නැති කරන්නට පොරොන්දු වුණේ. මම ඉන්නේ තේ ස්ථාවරයේ 1978 ව්‍යස්ථාව ගේනකොට මම හිටියේ මේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව මේ වගේ රටක. මම අද ඉන්නේ තේ ස්ථාවරයේ. ඔබ ඔබ හොඳ කාරණා දෙකක් මෙතනදී මතු කරනවා. අපි විරාමයකට යනවා. නමුත් මේක සාකච්ඡා කරලා මේ අනේක හොඳයි. එකක් දැන් හිටපු ජනාධිපතිවරයාම මේ ගැන එතුමාට තිබෙන විවේචනය මේ පිළිබඳව ඉදිරිපත් කළ තුන ඔබ මතක් කරා වගේ එතුමා කියන්නේත් සංශෝධිතට ඒ තුල අර කිව්වා වගේ බලතල ඉවත් කරගන්න සො කැමැත්තෙන් ඉදිරිපත් වුණු එතුමාත් මේක කියනවා නම් මේකේ සාධනීය පැත්තක් තියෙනවා. හැම ජනාධිපතිවරයෙක්ම බලයට එන්නේ සියලු බලතල අයින් කරලා රටේ ජනතාවගේ බලතල වැඩි කරනවායි කියලා. කාලයක් යනකොට එයාට මේ බලයේ ආසාව තේරෙනවා. බලයේ එතකොට තව තවත් කෑදර වෙනවා. එතකොට ඊට පස්සේ ඌට මහජන බලයේ අමතක වෙලා තමන්ගේ බලය පිළිබඳව තමයි කතා කරන්නේ. මහජන බලය කියලා කතා කරන්නේ තමන්ගේ බලය ගැන. මේක තමයි හැම දේශපාලඥයන්ටම වෙන්නේ. හැම දේශපාලඥයෝ බොහෝ දේශපාලඥයෝ බලයත් එක්ක තමන් ආපු වරම තමන්ට ලැබුණු වරම අමතක කරනවා. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඕක තමයි ඒක තමයි බොහෝ දේශපාලඥයන්ගේ හැසිරීම වෙනස් වෙනවා බලය ලැබුණාට පස්සේ. ඕක තමයි සාමාන්‍ය සදාතනික සත්‍ය. ඉතින් ඒකෙන් පැනලා පිට පැනලා ඉන්නේ සුළු පිරිසක් විතරයි. අනිත් ඔක්කොම ඕක තමයි තත්වය. ඉතින් ඒක තමයි සිරිසේන මහත්තයාටත් උනේ. එයාටත් මේ බලය ඕන නැහැ කියලා ආවට අන්තිමට මේ ලැබුණාට පස්සේ මේක මේ ජනාධිපති ක්‍රමයේ ඇත්තටම මේ ජනාධිපති පුටුවේ වාඩි වුණ ඕන මිනිහෙකුට ඔය රෝගය හැදෙනවමයි. ඔය රෝගයෙන් බේරෙන්න පුළුවන් ඉහළ මානසිකත්වයක් තිබෙන කෙනෙක් තවම ওই පුටුවේ වාඩි වෙලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. උකත් එක්ක අර ඊළඟට මතුවෙච්ච කාරණාව කොමිෂන් සභාව පිළිබඳව රාජිත සෙනරත්න මැතිතුමත් මතු කරා. ඒ ගැන කතා කරන්න කාරණාවක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනරත්න මැතිතුමන් එක්ක මෙච්චර වෙලා අපි කතා කරමින් හිටියා. මේ රටේ වර්තමානයට අදාළ වෙන සහ අනාගතයට බලපානට නියමිත යම් යම් කාරණා පිළිබඳව එතුමාගේ දේශපාලන කියවීමත් එක්ක අර එතනදී ස්වාධීන කොමිෂන් සභා ගැන සෙනරත් මෙතුමනි සඳහන් වීම නිසා මම මේ ගැන අහන්න කැමති. පත්‍ර කියවද්දී මටත් පහුගිය කාලවල නිතර හම්බ වෙච්ච එක කාරණාවක් තමයි මේ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තිබෙනවා. විශේෂයෙන් ජීඑල් පීරිස්වැනි මේ රජයේ අමාත්‍යවරුන් එහෙම මේ කාරණාව ඉදිරිපත් කරනවා දැක්කා. මේ ස්වාධීන කොමිෂන් සභාව මෙතනදී අපි හඳුනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් කොමිෂන් සභාවද මේ විවේචනය වෙන්නේ, එහෙම නැත්නම් එහි පිරිසද කියන එක පිළිබඳව. ඔබ මොකද හිතන්නේ මේ කොමිෂන් සභාවල වැදගත්කම පිළිබඳව? දැන් කතා පැතිර යනවා කටගතා ඒ අතර මේවා ඉවත් කරන්න යනවා කියන එක අපිට කතා කරන්න බෑ තාම කළ නැති නිසා. කෙසේ හෝ වේවා මෙහි වැදගත්කම මොකක්ද? මේ 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 කොමිෂන් සභාව වලින් බොහොම සාධනීය දේවල් සිදු වුණා. නව විශේෂයෙන්ම දැන් පොලිස් කොමිෂමේ කිව්වහම එදා පොලිස් කොමිෂම ක්‍රියා කළා පොලිසිය තිබුණේ දේශපාලඥයන්ගේ අතකොළුවක් විදියට. හරිද? එතකොට මේ තත්ත්වයෙන් මිදිලා පොලිසියට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව තිබුණා. ඇත්තටම ඒකෙන් අවුරුදු 5ක් ඒගොල්ලෝ ඒ ආභාෂය ලැබපු අය අදත් පොලිසියේ සමහර කට්ටිය සමහර ප්‍රධාන පෙළේ අය ඇත්තටම මේ රජයේ නායකයොන් දෙන තීන්දුව තීරණ ඒ විදියටම ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද ඔවුන් කියන්නේ තවත් රජයක් ඇවිල්ලා අපිට මේවට උත්තර දෙන්න වෙයි. ඇත්තටම අන්නේ ඇති කරපු ස්වාධීනතාවයේ උඩ තමයි ඔවුන්ව ඒ විදියට ක්‍රියා කිරීමට හැකියාව ලැබුණේ උන්ට. ඒ ආත්ම ශක්තිය ලැබුණේ එතනයි. මොකද පොලිසිය ස්වාධීනව ක්‍රියා කළා. ඒ ආයතන දැන් රාජ්‍ය සේවය ගත්තු රාජ්‍ය සේවය ක්‍රියා කළා. නමුත් මේකෙදි සමහර තැන්වලට පත්කරව පුද්ගලයන් නිසා ඒ තැන් ස්ථාන අකර්මණ්‍ය වුණා. රාජ්‍ය සේවා කොමිෂම ඇත්තටම ඒකේ වැඩ කරපු කට්ටිය ඒ වැඩ කරේ තනිකර පොතේ නීතිය බලලා සාධාරණත්වේ මෙයා මොනවාක්වත් බලන්නේ නැතුව නිකන් පොතේ නීති රීති කතා කරන මේ 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 තත්ත්වයක් ඇති වුණා. ඒකෙන් සතියෙන් ගන්න ඕන තීන්දුව මාස 6ක් විතර කල් ඇද්දා. අන්න එතකොට අර බොහෝ අය කලකිරෙනවා මේ 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 ස්වාධීන කොමිෂම ගැන. ඒ කොමිෂම ගැන කලකිරෙන්නේ ඇත්තටම ඒකට දාපු මිනිස්සු ඉඳලා. එහෙම නැතුව වෙනක. එතකොට ඒ කට්ටියව අයින් කිරීමේ
ක්‍රමවේදයක් ඒක ක්‍රියාත්මක කරේ නැහැ ව්‍යස්තදායක සභාව. ව්‍යස්තදායක සභාවට පුළුවන් සම්පූර්ණ බලතල තියෙනවා මේ ඒක වෙනස් කරන්න. කවුද ව්‍යස්තදායක සභාවේ දැන්ට ඉන්න සභාපතිවරයා තමයි වර්තමාන කථානායකතුමා මහින්ද යාපාපේ වර්ධන. ඒතකොට ඒකේ ඉන්නවා මේ මේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉන්නවා. ඔහු පත් කරන කට්ටියත් ඉන්නවා ඒකේ. එතෙ වගේම විපක්ෂ නායකත් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ වගේම ඔයතුමාගේ පත්කිරීම උනුත් තියෙනවා. එතකොට මේ අයට එකතු වෙලා රට ගැන හිතනවා නම් කරන්න තියෙන්නේ මේවා වෙනස් කිරීම නෙවෙයි මේවා මීට වඩා ක්‍රියාශීලී මීටත් වඩා ස්වාධීන කරන්නේ කොහොමද කියන එකයි තීන්දු කරන්න ඕනේ. නෑ ඒවා නැතුව දේශපාලන ග්‍රහණයෙන් මුදවන්නේ කොහොමද මේ ස්ථාන? මේවා දේශපාලන ග්‍රහණයට නැතු වුණාම වෙන්නේ මොකද? රටේ ප්‍රගතිය විනාශ වෙලා යනවා. එතකොට හැම මිනිහම පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ මානසිකත්වයේ එනේන රජයේ ප්‍රදේශපාලන බලාධිකාරියට අවශ්‍ය විදියට තීන්දු තීරණ ගැනීම. ඒකෙන් වෙන්නේ රටට විශාල හානියක්. මොකද ආණ්ඩුව වෙනස් වුණත් ආණ්ඩුව මොනවා වුණත් ආණ්ඩුවකට රටේ රාජ්‍ය කියන එක යන්න ඕනේ එක විදියකට. රජය රාජ්‍ය යන්න ඕනේ. මේ ඒ වගේ එතකොට මේ රාජ්‍ය පැහැදිලි විදියට පැහැපත් විදියට ගෙන යෑමේ ක්‍රමවේදයකට තමයි කොමිෂන් සභාපත් කරලා තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභාව. දැන් අද බලන්න අද පොලිස් කොමිසම කියන්නේ රබර් සීල් එකක් විතරයි. හරිද? අද රබ අද එතෙන්ට යවලා අද තොග ගානේ තම තමන්ගේ දේශපාලනේ හෙන්චයියන්ට දේශපාලනේ මේ පත් තුල മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට ඕන ඕන කට්ටියගේ නම් ලයිස්තු යවනවා. ඒ නම් ලයිස්තු ගෙනිච්චාම අරගොල්ලෝ අස්සම් කරන එක විතරයි පොලිස් කොමිසමට තියෙන්නේ. ඉතින් මෙහෙම කොමිෂන් සභාව නම් වැඩක් නැහැ. මේ කොමිෂන් සභාවට පත් වෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ ආත්ම ශක්තිය ඇති පුද්ගලයන් පත් කරගෙන ඒවා ක්‍රියා කිරීමේ හැකියාව තිබෙන්නට ඕනේ. දැන් අධිකරණය කොච්චර ශක්තිමත් වුණාද පෞගේ කාලේ? අධිකරණය අපේ රජයට විරුද්ධව කොච්චර නඩු තීදු දුන්නද? දැන් එදාම ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ පොතේම තියෙනවා එයාව ගෙනහැල්ලා අරලිය ගහ මන්දිරයේදී කරපු කතා. ඒ කියන්නේ නඩු තීන්දුව වෙනස් කරන්නට එදා හිටපු ජනාධිපතිවරයා ක්‍රියා කරපු ආන්දය. එතකොට තවත් වනසුන්දර විනිශ්චකාරතුමියම කිව්වා යාම ඔබතුමාලාගේ මාධ්‍යවේදියෙක් එක්ක කරපු සමුක සාකච්ඡාවකදී කිව්වා එයා සුපර් මාකට් එකේ ඉන්නකොට තමයි ජනාධිපතිතුමා එයාට එන්නේ කිව්වේ අරලියගහ මන්දිරයට. එන්නේ කියලා කිව්වා ඔයා මම දානවා සුප්‍රීම උසාවියට ඔයා කැමතිද කියලා ඇහුවේ. ඉතින් එතකොට අන්න ඒ වගේ සුපර් මාකට් එකේ ඉන්න එක්කෙනාව තම ගෙන්නවලා තමයි තීන්දුව తీරන ගත්තේ එදා. ඒක අයිවත් කරලා ඒක යම්කිසි කොමිෂමකට බාර දීලා මේවා හොඳද නරකද කියලා බලලා ඒ කියන්නේ කණ්ඩායමක් බලලා තමයි මේව කරේ. දැන් මෙතන අපේ 19 වෙනි සංශෝධනයේ තිබුණේ ජනාධිපතිමට මේ කෙනාව නියම සුසුකන් ලත් කට්ටියගේ දෙන්නෙක් තුන් දෙනෙක්ගේ නමක් නම් ටික යවනවා. ඉහළම සුසුකන් තියෙන දන්නේ. ඒතකොට ජනාධිපතිතුමා ඒකෙන් ඒ ජනාධිපතිතුමාට පුළුවන් ඒ නම් ටික යවන්න ව්‍යස්තදායක සභාවට. ව්‍යස්තදායක සභාව තමයි ඇත්තම තීන්දුව කරන්නේ කවුද හරියටම මේ පත්වීම ලබන්නේ. එතකොට මේ පත්වීම දෙන්නේ තනි පුද්ගලික උවමනාවට නෙවෙයි. එතකොට එතන අග්‍රාමාත්‍යවරයා කථානායකතුමා ඉන්නවා විපක්ෂ නායකතුමා ඉන්නවා සහ අනිකුත් සිවිල් සංවිධාන නියෝජිතයන්. මේ සියලුම කට්ටියගේ එකඟතාවය උඩ තමයි තියුනේ. දැන් එදත් මේ පත්වීම කරනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඕකේ විපක්ෂ නායක වශයෙන් ව්‍යස්තදායක සභාවේ හිටියා. එතකොට එතුමා කොහෙදිවත් කිව්වේ නැහැ මේ පත්වීම වැරදි කියලා. එතකොට එතුමා ඒකට විරෝධයක් ප්‍රකාශ කළා කොහෙවත් ඒකට විරෝධතාවයක් එළියවත් කරේ නැහැ. එතුමත් හිටියා ව්‍යස්තදායක සභාවේ. අවසාන වශයෙන් ඔබ මේ කියන්නේ ක්‍රම පවත්වාගෙන යමු උද්ගලයෝ වෙනස් කර ගන්න බලා ගත්තා නම් ඒවා වෙනස් කර ඒක කතා කරලා ව්‍යස්තදායක සභාවකල ඔක්කොටම ඉස්සෙල්ලා අපි ඔක්කොම එක තීන්දුවකට එන්න ඕනේ මූලික වශයෙන්. අපි ගන්නා වූ තීන්දුව වලින් හෙට දවසේ මේ රටට ප්‍රතිලාභයක් එනවද නැද්ද කියන එක. ඒක තමයි වැදගත්ම දේ. ඒක තීන්දුව කරලාට පස්සේ ඒක පිළිබඳව ඕන තරම් අපිට වාද කරත හැකි. මේ පුද්ගලයා පත් කිරීම රටට හොඳද නරකද, මේ ප්‍රතිපත්තිය ගෙනේම හෙට දවසේ රටට හොඳද නරකද කියන එක. ඒකට අපිට වාද කරත හැකි කළා හොඳම මේක ගෙනියන්න ඕනේ. එතකොට ආණ්ඩු මාරුණයි කියලා රටේ ප්‍රගතිය එක විදිහකට ගමන් කරන ඉස්සරහට ගමන් කරන ප්‍රගතියට හානියක් වෙන්නේ නැහැ. හොඳයි. ඒ අතරේ මේ දැන් ඔබේ නමින්ම සඳහන් වෙනවා අද මම මේ උපුටා ගැනීම කරන්න දිනබින පුවත්පතෙන් තලතා රාජිත හේෂ පූජිත කොමිසමට කැඳවයි දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවල සිතාසි නිකුත් කරලා තියෙනවා.
තාම මට හම්බුනේ නැහැ ওই පිළිබඳ රිසිදාතිය. ඔව්. නමුත් නොයෙකුත් ජනාධිපති කොමිෂමේ නොයෙකුත් ඒවා ජනාධිපති කොමිෂන් වලින් අපි කැඳවලා තියෙනවා. නොයෙකුත් එකක් තමයි ඇබන් ගාඩ් සිද්ධිය. දැන් ওই ජනාධිපති කොමිෂම පත් කරලා තියෙන්නේ රජයේ සේවයේ හිටපු. එක්ක රජයේ සේවයේ විශ්‍රාම ගියපු පුද්ගලීන්ට ඇති වුණ දේශපාලන පරිගැණීම්. ඒතර මම දන්නේ නැහැ නිස්සංක සේනාධිපති මේ රජයේ සේවකේ මේදලා විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ ඒ ආදි කාලේ. හරිද? නමුත් එයාව රාජ්‍ය සේවකයෙක් විදිහට හඳුන්වගන්නේ කොහොමද කියන එක. මොකද රජයේ එයා තනිකර පුද්ගලික සමාගමක්. එයාට රජයේ රජයේ ඉන්නකොට කරපු වැරද්දකට නෙවෙයි මේ 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 කරන්නේ. ඒතර විශ්‍රාම ගියත් එයාගේ හොයන්නේ එයාට අසාධාරණයක් වෙනවා නම් වෙන්න ඕනේ රාජ්‍ය සේවයේ. නමුත් මෙයාට අසාධාරණ වෙලා තියෙන රාජ්‍ය සේවයක නෙවෙයි. එයාගේ පුද්ගලික කම්පැනිය. ඔව්. ඉතින් ඒක කොහොමද මෙතන විභාග කරන්නේ? නමුත් අපි අපි යනවා ඒක වෙන වෙනම කට්ටියක් ගිහිලා තියෙනවා උසාවියට ඒ පිළිබඳව. ඔව්. දැන් ඒ වගේ තියෙනවා නොයෙකුත්. දැන් ඕක පෙරතුව සාකච්ඡා වෙච්ච කාරණාවක් නිසා මම කැමතියි මේ කැඳවීම කරන්නේ මේ පත්‍රයේ සඳහන් කරලා තියෙන ආකාරයටත්. ඔව් මේ එක එක කැඳවීම කරනවා අපිට. ඒ වලින් වාරේ රාජපක්ෂ වරුන්ට එරෙහිව ද්වේෂ සහගත ප්‍රකාශ ඔවුන්ගේ ලිපිනයේ වැලිකඩ හිරගෙදරයි කියලා රාජපක්ෂලාගේ ලිපිනයේ වෙන්නේ වැලිකඩ හිරගෙදර කියන අදි ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගන්නට තියෙනවා. ඔය කතාවේ කෑල්ලක් නේ ඔය දාන්නේ. ඔය කතාවට මූලික උනේ කොහමද? ලසන්ත ඝාතනය. දැන් තමුන්නාසේ වගේ කෙනෙක්නේ ලසන්තයි කියන්නේ. අපිට වඩා මාධ්‍යය තමයි තමුන්නාසලා තමයි ඕක කතා කරන්නට ඕනේ. අද කොයි මාධ්‍යද කතා කරන්නේ? කොයි මාධ්‍ය වේදිකාවද කතා කරන්නේ? දැන් අද පෞගිය කාලේ අපි පොරොන්දු වුණා මේවා මේවා කරන්න. අපි මේක තමයි ජනතාවට දුන්න ලොකු පොරොන්දුවක්. එකක් ලසන්තගේ වගේ ඝාතන මාධ්‍ය වේදිකාව. ඉතින් අපිට කතා කරන්නත් සෙනරද මෙතුමනේ ඒ කාලේ ඇයි ඔබේ ඔබේ පාලන කාලේ බැරි වුණේ ඒක ගැන? බැරි වුණේ ඔබතුමාටම පේනවනේ දැන් ওই විජේදාස රාජපක්ෂ වගේ කට්ටිය කතා කරන හැටියට. එයා අධිකරණ ඇමති. දැන් එයා අද කතා කරන්නේ ඒවට විරුද්ධවනේ. ඉතින් එතකොට ඒ ආණ්ඩුව ඉඳගෙන ඒව කඩාකප්පල් කර හැටි තේරෙනවනේ. එතකොට හිටපු අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා මේ ඔක්කොම නොයෙකුත් නොයෙකුත් විදියකට මේව කරේ ඒකනේ. ඉතින් එතකොට රජේම ඉඳගෙන රජේම යහපාලනයක් පොරොන්දුවක් දීලා ඇවිල්ලා ඒ යහපාලනේ අපි දුන්න පොරොන්දු වලටම එරෙහිව තමන්ම ක්‍රියා කරනවා. ඉතින් ඕක සාමාන්‍ය මං කියන්නේ මේ ඉතිහාසයේ පළවෙනි වර්ත නෙවෙයි ප්‍රතිපත්ති කඩන්නේ මිනිස්සු බලයට පැමිණිලා. මේ මේකත් ඒකක්. හැබැයි මේකෙන් උනේ මොකද? රටේ මේ ඔක්කොට වඩා කරපු භයානකම මිනිමැරුම්. ලසන්ත වගේ කට්ටියව මරපු එක. එක්නැලිගොඩ වගේ මාධ්‍ය වේදීන් අතුරුදහන් කරපු එක. සිවරාම්ල වගේ මේ මේ ඉතාමත්ම වැදගත් මාධ්‍ය වේදින්න මරපු හැටි. එතකොට අපේ අර දරුවෝ 11 දෙනා කප්පම් ගැනීමට මරපු හැටි. එතකොට මේ තදිදීන් වගේ කෙනෙක් මේ රග ගැසීමේ වැරද්දට ඝාතනය වෙන හැටි. මේවා මං කියන්නේ දූෂණ චෝදනා පැත්තක තියන්නකො අඩුගානේ මේ මිනිමරු. දැන් මේවට මිනිමරුව නැහනේ. ඉතින් මේවා මේ මේවට උසාවි ගෙනාවේ හමුදාවේ මේකේ මේ නිල සන්නද්ධ සේවාවල ඉන්න බටයෝ. ඒ මිනිසුන්ට තියෙන රුදාව මොකද්ද? මේ ලසන්තව මරන්න, එක්නැලිකොඩෝ අයින් නැති කරන්න, හරි තදුජුයින්න මරන්න. මොකටද ඒගොල්ලන්ට අරක කප්පම් කරන්නේ? කප්පම්කට ගියමුකෝ. නමුත් මේවට දැන් කප්පම් නඩුව දැම්මේ කවුද? පළවෙනි පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ එවකට හිටපු ඔය වසන්ත කරන්නකොට කියන මේ නාවික හමුදාපතිවරයාම තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ තමන්ගෙම සේවකයාට එරෙහිව. ඉතින් ඒක තමයි අරගෙන ඉස්සරහට යන්නේ. ඉතින් මේවැයිදී අපි රාජපක්ෂවරු කියලා හඳුන්වන්නේ මේ රාජපක්ෂලයි කියන්නේ මේ මේ නම් තියෙන රාජපක්ෂලා නෙවෙයි. මොකද ඔවුන් ආණ්ඩුවේ ඉන්නකොට තියුණ පක්ෂේ නෙවෙයි ඔවුන්. අපි කතා කරනකොට අපි ආණ්ඩුවේ ඉන්නකොට තියුණේ පක්ෂය. ඒක පක්ෂ වෙනස් වෙලා. ඒකින්ද අපි රාජපක්ෂවරු කියන්නේ ඒ ආණ්ඩුවේ හිටපු මිනිස්සු. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සියලු දෙනා රාජපක්ෂවරු අධියට අපි හැඳින්වෙන්නේ. මොකද ඒ ඔක්කොම රාජ්‍යයට පක්ෂයෝ හිටපු රාජපක්ෂලගේ ගැත්තෝ විදියට හිටියේ. අවසාන වශයෙන් මේ අන්තිම මිනිත්තු මම කැමති මෙහෙම අහන්න. දැන් මේ යහපාලන ගැන කතා වෙච්ච නිසා යහපාලනය තුල සිද්ධ වුණේ ඔබ ඔය කිව්ව ආකාරයටම රාජපක්ෂවරුන්ගෙන් පලිගන්න ගිහින් රටේ ආර්ථිකය ආරක්ෂාව පිළිබඳ අවධානය ගිලිහියාමයි කියලා මම කිව්වොත් ඔබ පිළිගන්නවද මේ? නෑනේ, රාජපක්ෂවරුන්ගෙන් කාගෙන්වත් පලිගන්නේ මොකටද අපි? එහෙම පුද්ගලික අපිට ප්‍රශ්නයක් තියුණා නෑ. දැන් මම ගත්තොත් මට රාජපක්ෂලත් එක්ක තියුණ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වුණාට මැතිවරණ වේදිකාවන්නේ ඔබ කතා කරපු ආකාරයේ යම් ද්වේෂ සහගත තැන් අපිට මේ තියෙන රාජපක්ෂවරු කියලා කියන්නේ මේ රාජපක්ෂලයි කියන්නේ මේ තියෙන වාසගම තියෙන කට්ටිය නෙවෙයි. ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෝ. ඒකෙදි සමහර වෙලාවට මේ ඝාතනයකට සම්බන්ධ රාජපක්ෂ කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්, වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ නාව හරි අධිකරණයට ගෙනහැල්ලා මේ මේවා මේ පරීක්ෂා කරන්න.
මේක අපි දුන්න පොරොන්දුවක්නේ. ඒකනේ උනේ අපිට. අපි මූලිකම පොරොන්දුවක් ඇත්තරම මේක නොකිරීම තුල තමයි අපි ජන අප්‍රසාදයට පත් වුනේ. අපි ප්‍රතිපත්ති කඩනවා අපි කිව්ව දේවල් කරන්නේ නැති ආණ්ඩුවක් විදිහට අපි හැඳුන්වන්නේ මෙන්න මේක තමයි මූලිකම දේ. ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න මං කියපු කාරණාවට. හොඳයි එමනම් අපිට තියෙන කාලයත් අවසන්. නැවත හෙට උදෑසන අපි මුණ ගැසෙනවා පත්තරත් එක්ක. ඊට පෙරත් අපි සමුදෙනවා බොහොම ගෞරවයෙන් මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනරත්න මැතිතුමාට සුභ ආයුබෝවන් ඔබතුමාට. ඉසුදේ බො බොම්. අපි පත්තරෙත් අවසන් කරමු. බොහෝ වැදගත් වාර්තා බොහොමයක් ඔබට ඉදිරිපත් කරන්නට ලැබුණා. යළිත් හෙට උදේ අපි මුණ ගැසෙමු මෙවැනි අලුත් වෙච්ච කාරණාත් එක්ක. සුබ දවසක් එතෙක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.